අවසරයි ගෞරවනීය අරහතුන් වහන්ස, මගේ හිතේ ඇති වෙන ස්වභාවයක් පිළිබඳව දැනගන්නයි අහන්නේ. හිතේ තීනමිත්ත ස්වභාවය ඇති වෙන විදිය මොකද්ද? මේ හිත වර්තමානයේ පවත්වාගෙන යන්න හදන අවස්ථාවේ අලස බවක් එක්ක වෙන රූප රාමු වලට යොමු කරන ගතියක් පේනවා. ඒක තීනමිද්ද ස්වභාවයේද වෙන ස්වභාවයක්ද? තීනමිද්ද කියන්නේ අඳුරු ස්වභාවය. එතකොට තීන කියන්නේ අර මනසේ ශක්තිය තුනී කරනවා. මත් කරනවා. මද්ද කියන්නේ මත් කරනවා. තීනමිද්ද කියන්නේ හිතේ අර ඥානම් ප්‍රඥාව තුනී කරලා මත් කරනවා. තීන මිද්ද ඒ කියන්නේ අඳුර. දැන් රාග අඳුර, දේස අඳුර කියන දෙක නිසා මනස තීන මිද්ද බවට පත් වෙනවා. රාග අඳුරනොත්, දේස අඳුරනොත් දෙකෙන්ම එකතු වුණාම තීන මිද්ද ස්වභාවයට පත් වෙනවා. එතකොට අර හිතේ තියෙන තියුණු බව අර අඳුර නිසා බැහැනවා. යමක් පිළිබඳව යථාබාදී තථාකාරී ලෙස යථාභූත ඥාන ලක්ෂණේ ලැබෙන්න දකින්න බෑ. ඇත්ත ඇති හැටියට දකින්න බෑ. තමන් ගාව තියෙන මිම්මකින් මනස ඒක මනින්න පුරුදු වෙනවා. ඒකයි තීන මිද්ද ස්වභාවයේ හැටි. ඒ අනුව මේ පුද්ගලයා නිතරම තමන් හදාගත්ත මිම්මකින් තමන් මේ ලෝකය මනින්න හදනවා. පංචස්කන්ධයම මනින්නේ එතකොට තමන් හදාගත්ත මිම්මකින්. ඒ මිම්ම එක්ක ප්‍රියයි එක්ක අප්‍රියයි. ඒකට මේ තීන මිද්ද ස්වභාවය ඕක තමයි. අරතුන් වහන්ස, එතකොට අර කම්මැලි වෙලා වගේ අර වර්තමානයේම හිත ඒක කුසීත බව. ඒක ඒක කුසීත බව. ඒක එකක්. ඒක වෙන එකක් නේද? ඒක ඊට වඩා වෙනස්. තීන මිද්ද බව එකක්, කුසීත බව තව එකක්. ඒක මේ කුසීත බව කියන්නේ කම්මැලි බව. තමන් අර මේ බිරිය නැතිකම්, බිරිය ඉන්දිය දුර්වල වෙන බව. දැන් මේක වීරිය නෙමෙයි, මේක විරිය. විරිය කියන්නේ මොකක්ද? රියගමන වෙන් කර කර. ඔව්, වැරදි දේ වෙන් කර කර රියගමන අත්හරින ක්‍රියාවලියට කියනවා විරිය. විරිය ඉන්ද්‍රිය. එතකොට විරිය ඉන්ද්‍රිය මතු වුණාම සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද බලවත් වෙනවා. සතර ඉද්ධිපාද බලවත් වෙනවා. ඡන්ද, විරිය, චිත්ත, විමංසා බලවත් වෙනවා. එතකොට ඒ බලවත් වෙන්නේ විරිය ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රිය කියන්නේ මේ සිංහලෙන් කියන වීරිය එහෙම නෙමෙයි. සිංහලෙන් කියන වීරිය කියන එකයි, මාගධි භාෂාවේ කියන විරිය ඉන්ද්‍රිය කියන එකයි, වායාම් කියන එකයි දෙක. නමුත් අද වෙනකොට බොහෝ දෙනෙක් මේ විරිය වීරිය දෙකම එකට. මේ වීරිය කියන්නේ මේක ලෞකික භෞතික දෙයක්. අරග අධ්‍යාත්මික පාරිශුද්ධතාවයට හේතු වෙන දෙයක් විරිය ඉන්ද්‍රිය. විරිය බල. විරිය බල තමයි ඡන්ද, විරිය, චිත්ත, විමංසා හතර ඉද්ධිපාද මතුවෙන්නේ. එහෙමයි. වාසේ නිරෝගී සුවය. අති